ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය යටතේ ඩොලර් බිලියන 8ක සහනයක් ලබා ගැනීමට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබා දීමේ උරුමය ජාතික වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුදුසුකම් ලාභීන් වෙත ඔප්පු ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින්. සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබා දීමේ උරුමය ජාතික වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුදුසුකම් ලාභීන් 73143 දෙනෙකු අතුරින් පුද්ගලයන් 463 දෙනෙකු වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම අද වයඹ පළාත් ශ්‍රවණාගාරයේදී පැවැත්තුනේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මම පොඩි කාලේ බත් කෑවේ කුරුණෑගලින් ආවේ හාල් වලින්. අපේ මුතු මිත්තන්ටත් මෙතන කුඹුරු තිබුණා. 1972 දී මේ කුඹුරු අත්පත් කරගත්තා. අපිට කිව්වා වන්දි ගෙවන්නම් මේ සියල්ලම අයිතිය කුඹුරු කාර්යයට දෙනවා කියලා. ඉතින් අවුරුදු 40ක් විතර ගිහින් තියෙන්නේ. ඒ කාටවත් ඉඩම් අයිතිය ලැබිලා නැහැ. ඒ නිසා අද ඒ අවසාන පියවර ගන්නට මම මෙතෙන්ට ආවේ. අපි බංකොලොත් භාවයෙන් පිට වෙලා තියෙනවා. අපිට දැන් අවුරුදු 4ක් ණය ආපහු ගෙවන්න එපා කියලා තියෙනවා. තව අවුරුදු 6ක් විතර සැහැල්ලු බඩකින් ගෙවන්න. ගෙවන පොලියෙන් කොටසක් කපලා තියෙනවා. ඒකෙන් අපිට ඩොලර් බිලියන 5ක් හම්බ වෙනවා. මිලියන 5000ක්. අපි දැන් පුද්ගලික බැඳුම් කරු එක කතා කරා. මේ බැඳුම් කරුන් කතා කළා ඒගොල්ලෝ එකඟ වුණා. ඒගොල්ලෝ ඇත්ත වශයෙන්ම පොලිය ගැන සහනයක් දෙන්නේ. ඒ වෙනුවට ණය අඩු කරන්න ණය මුදල් ඩොලර් බිලියන 3ක්. ඒ කියන්නේ මිලියන 3000ක්. එහෙනම් සම්පූර්ණයෙන්ම ඩොලර් බිලියන 8ක් අපිට ගෙවන්න තියෙන මුදල් වලින් ඉවත් කරලා තියෙන්නේ. අපිට ලිහිල් කොන්දේසි යටතේ ඩොලර් බිලියන 2ක් දීලා තියෙනවා. ඒ චීන දෙන්ට ඉන්න මුදල් නැතුව ඉන්දියාවෙන් ලැබෙන්න තියෙන තව ආධාර නැතුව. මෙන්න මේකයි අපිට අවුරුදු 2කින් අවුරුදු 2ක් ඒත් මේ කාලේ තුලදී ඩොලර් බිලියන 8ක් අපි බේරගෙන තියෙනවා. අද මිනිස්සුගේ අතේ මුදල් තියෙනවා. එදා කන්න නැතුව හිටියේ. මට තානාපතිරු කිව්වා අපි කොහොමද යන්නේ? හිතන්න බෑ මේ රටේ අවුරුදු 2කට ඉස්සෙල්ලා මිනිස්සු කෑම නැතුව හිටියා කියලා. මේ අපේ ශක්තිය. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. අසත YouTube නාලිකාව subscribe කරන්න.